தலைமகனே, எம் பிரபாகரனே, எங்கள் தலைநகரே திருபுவனமலையே. தலைமகனே, எம் பிரபாகரனே, எங்கள் தலைநகரே திருபுவனமலையே. அது காணும் ஒரு வருணம் வந்தாக்கிருங்கள் விழிகளை தமிழம் பெருந்தாளம் வரைகடமாடும் முறைகளை. அதை காணும் ஒரு தருணம் வந்தாக்கிருங்கள் விழிகளை தமிழம் பெருந்தாளம் මම හිතන දැන් මේ ඉදිරිපත් කිරීම පෙන්වුවේ තමිල්නාඩු, ඉන්දියාවේ තමිල්නාඩුවල දහස් ගාණක් ජනතාව රැස් වෙලා, දෙමළ ජනතාව රැස් වෙලා ගීතයක් අපි දැක්කා. ගීතයක් වාදනය කරනවා ඒගොල්ලන්ගේ ගීතය. ඒක තියෙන ප්‍රභාකරන් තමන්ගේ වැඩිමහල් සොහොයුරා, ඒ වගේම තමයි කොටි ත්‍රස්තවාදීන්ගේ එල්ටීටීකේ ඊලම් සිහිනය බොඳ වෙලා නෑ. ඔවුන් ඒ සඳහා ක්‍රියා කරනවා. ඒ ඊළමේ තිරුකුණාමලයේ තමයි ප්‍රධාන අගනුවර කියලා තමයි දැන් මේ තමිල්නාඩුවේ. අපි දන්නවා තමිල්නාඩුවේ දෙමළ ජනතාව මිලියන 80ක් ඉන්නවා. අපේ මුළු රටේම ජනගහනය මිලියන 22ක් වෙනකොට ඉන්දියාවේ තමිල්නාඩුවේ පමණක් මිලියන 80ක් ඉන්නවා. ඉතින් මිලියන 80ේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන සහයෝගය තමයි මේ ඊළාම් රාජ්‍ය සඳහා මේ විදිහට පෙන්වන්නේ. එතකොට අපිට පේනවා අද අපේ රටේ ඉන්න බෙදුම්වාදී දෙමළ දේශපාලඥයන්ගේ සහ ඔවුන්ට උඩගෙඩි දෙන සිංහල දේශපාලඥයන්ගේ මේ ඊළාම් සඳහා තියෙන සැලසුම මොනතරම් හොඳට ශක්තිමත්ව ඉදිරියට යනවාද කියලා අපි දන්නවා. මොකද අපි දන්නවා දැන් කොටි ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තය තමයි එල්ටීටී TNA කියලා කියන්නේ, ද්‍රවිඩ සන්ධානය. එතකොට අද ද්‍රවිඩ සන්ධානය තමයි අද මේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හැටියට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විපක්ෂ නායකයා සම්බන්ධන් කියන්නේ එල්ටීටී කොටි සංවිධානයේ දේශපාලන හස්තයේ ඉන්න නායකයා. ඔහු රටේ 7 වෙනි පුරවැසියා කරලා තියෙනවා ආසන 16ක් තියාගෙන. ආසන 52ක් තියෙන ඒකාබද්ධ විපක්ෂයට ප්‍රජාතන්ත්‍ර විරෝධීව විපක්ෂ නායකකම දීලා නැහැ. ඉතින් ඔවුන් මම දැන් ලෝකයේ එකම විපක්ෂ නායක නැත්නම් විපක්ෂය පාර්ලිමේන්තුවේ රජයේ අයවැයට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන. ඉතින් මේ විපක්ෂය TNA විපක්ෂය රජයට සහයෝගය දෙනවා, රජය පවත්වාගෙන යන්නට සම්පූර්ණයෙන්ම උපකාරි වෙනවා. ඒතර රජයේ පවත්වාගෙන යන්න TNA එක උපකාරි වෙනවා නම් TNA එක ද්‍රවිඩ සන්ධානය වෙනම රාජ්‍යයක් කරා යනවා නම් ඒකෙන් අපි තේරෙනවා මේ වර්තමාන රජයක් මේ වෙනම රාජ්‍යයක් කරා යන්න ඉතාම වක්‍රව නෙමේ ඍජුව සම්බන්ධ වෙනවායි කියලා. මේ සම්බන්ධන කියලා කියන්නේ TNA සංවිධානයේ නායකයා වඩුක්කෝඩේ සම්මුතිය ප්‍රතික්ෂේප නොකරපු කෙනෙක්. වඩුක්කෝඩේ සම්මුතියේ ප්‍රධාන දේශකවරයෙක්. ඒකේ තියෙන වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශපාලක වඩුක්කෝඩේ සම්මුතිය කියන්නේ අපි හොඳින් මේ ඊළම් රාජ්‍ය කරා යනවා කියලා තමයි වඩුක්කෝඩේ සම්මුතිය තියෙන්නේ. එතකොට දැන් මේ අය කොහොම හරි ජනමත විචාරණයකට යන්න හදන්නේ ඇයි? මොකද ජනමත විචාරණයකට යන්න හදන්නේ උතුරේ ජනවාර්ගික සුද්ධියක් කරපු නිසා. අපි දන්නවා 1980 ගණන්වල සිංහල ජනතාව 20,000 25,000 විතර යාපනයේ හිටියා. මුස්ලිම් ජනතාව හිටියා 75,000 විතර. නමුත් අද වෙනකොට
ඒක 100.01 දක්වා වගේ අඩු වෙලා 99.9ක් මෙන්නේ දෙමළ ජනතාව මුස්ලිම් සහ සිංහල අයව මරලා කපලා කොටලා බය කරලා එළවලා දාලා තියෙනවා. ඉතින් ඒ අය දැන් ඉන්නේ දකුණේ. ඉතින් එහෙමනම් ජනමත විචාරණයක් තියෙනවා නම් ඇත්ත වශයෙන්ම ජනමත විචාරණයකට ඉස්සෙල්ලා මේ උතුරේ හිටපු සිංහල සහ මුස්ලිම් වැසියන්ව නැවත පදිංච ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ජනමත විචාරණය කිසිම සාධාරණ බවක් නැහැ. ඉතින් මේ රජය ඇත්ත වශයෙන්ම රටත් ජාතියත් ඉතාම නිඳිර ලෙස පාවා දෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ කොහොමද අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ කාලයේ තමයි විග්නේෂන් කියන ඒ බෙදුම්වාදී ජාතිවාදී ප්‍රධාන ඇමතිවරයා බලයට ආවේ. ඒ මහින්ද රාජපක්ෂ ඉන්නකොට ඇටිකේල් කහපු උගුඩුවෙක් වගේ තමයි විග්නේෂන් කිටියේ කිසිදයක් කළේ නැහැ. නමුත් මේ රජයාවට පස්සේ තමන්ට හිතවාදී නිසා අද වෙනකොට අපේ රටට සහ ජාතියට විරුද්ධ යෝජනා උතුරු පළාත් සභාවේ 20 ගානකට වඩා සම්මත කරගෙන තියෙනවා. ඒ පළවෙනි එක යෝජනාවක් තමයි 1948 සිට අද දක්වා හිටපු සියලුම සිංහල නායකයෝ සැලසුම් සහගත ලෙස දෙමළ ජනතාව සමූල ඝාතනය කරා කියලා එක යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා. තව යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා එදා සිට අද දක්වා දෙමළ කාන්තාවන්ව සැලසුම් සහගත ලෙස වඳභාවයට පත් කරයි කියලා තව යෝජනා සම්මත කරගෙන තියෙනවා. මේ වගේ යෝජනා 20 ගානක් අපේ රටටයි ජාතියට අපේ සිංහල ජාතියටයි සම්පූර්ණම මේ රටට අවමන් වෙන විදිහේ දෙමළ ජාතීන්ට ඉතාම දැඩි ලෙස අසාධාරණ කරයි කියලා ඉතාම සාවද්‍ය යෝජනා සම්මත කරගෙන තියෙනවා. මේ රජය කවදාකවත් ඒව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඉතින් නිලවතින් ප්‍රතික්ෂේප නොකරන තාක් කල් ඒක කවදාහරි දවසක ඒගොල්ලන්ගේ වාසියට ඒගොල්ලෝ යොදා ගන්නවා. මේක තමයි ඊළඟ ගමන යාම සඳහා තියෙන ඒගොල්ලන්ගේ ප්‍රවිෂ්‍යය. එතකොට දැන් මේ ව්‍යවස්ථාව අනුමත කරලා මේ වගේ බලතල ලබා ගත්තොත් ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධානම අරමුණ. ඒක බලතල ලබාගෙන ඒගොල්ලෝ කරන්නේ බලතල ක්‍රියාත්මක කරන්න අපි දෙන්නේ නැහැ කියලා මතයක් ගොඩනගනවා. දැන් මේ ව්‍යවස්ථාවෙන් බලතල ලැබුණාට පස්සේ ඒගොල්ලන්ට උදාහරණ කදෙස පොලිස් සහ ඉඩම් බලතල ඒවා ක්‍රියාත්මක කරනකොට අනිවාර්යයෙන්ම දකුණේ ඉන්න අයගේ විශාල විරෝධත්වයක් වෙනවා. පොලිසිය නමයක් අපිට තියෙන්න බෑ. ඉඩම් අවශ්‍ය විදිහට ඒගොල්ලන්ට ලබා දෙන්න බෑ. ඉතින් මේ වගේ ගැටුමක් ඇති වෙච්ච හැටිය ඒගොල්ලෝ ඒක යවනවා, ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා එක්සත් ජාතීන්ගේ සංගමයට. එතකොට එක්සත් ජාතීන්ගේ සංගමයට ඉදිරිපත් කළාට පස්සේ කොසෝවෝ කියන දන්නවා සර්බියාවෙන් කොසෝවා සම්පූර්ණයෙන් වෙනස් වුණේ කොහොමද කියලා වෙනම රාජ්‍යයක් කරා ගියේ එක්සත් ජාතීන් සංගමයකට අනුමැති ලැබුණා. ඒ වගේම තමයි දැන් යාපනය වෙනකොට වෙනම ඒගොල්ලන්ට වෙනම බලප්‍රදේශයක් තියෙනවා. ඒක වෙනම ජනගහනයක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට නීත්‍යානුකූල ලැබිච්ච බලය අපි ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමූල ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිංසාවට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ යෝජනා සම්මත කරගෙන තියෙනවා රජයේ විසින් කවදාකවත් ඒව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ වගේම දැන් වෙනම ජාති ගියකුත් ඒගොල්ලෝ තියෙනවා. ඉතින් මෙහෙනම් මේ සියලු දෙයක්ම එකතු කරලා ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම වෙනම රාජ්‍යයක් කරා යන්න පුළුවන් ඒ සැලසුම හදලා තියෙනවා. මේක තමයි සැලසුම. ඉතින් මේ සැලසුමට තමයි මේ අපේ රජයත් ඍජුව සම්බන්ධ වෙන්නේ. ඒක නිසා තමයි මේ සියලු දෙයකට සම්බන්ධ වෙන සියල්ලක්ම දේශයට ද්‍රෝහි වෙන අය කියලා අපි කියන්නේ ඒකයි. ඒ වගේම තමයි මේ තනිකරම නිජබිම කියන සංකල්පය බොරුවක්. අපි දන්නවා මේ ජනවාක්‍ය සුද්ධිය කරලා තමයි උතුරේ දෙමළ ජනතාව මේ විදිහට කළේ. අපි දන්නවා 1992 පල්ලිය ගොඩැල්ල කියන තැන 265ක් ජනතාව ඝාතනය කළා එල්.ටී.ටී. ඒක 225ක් මුස්ලිම් අය. ඒක 40ක් සිංහල. ඉතින් මේ විදිහට තමයි ජනවාර්ග සුද්ධි ඇති කළේ. ඊට පස්සේ අවුරුදු 3ක් යනකම් ඒ ගමට එකෙක්වත් ගියේ නැහැ. පාරක් හදන අවුරුදු 10ක් ගියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊටාම බරපතල ලෙස ඊටාම නිඳිත ලෙස සිංහල සහ මුස්ලිම් අයව ඒ පැත්තෙන් එළවලා දාලා තමයි දැන් මේ නිජබිම කියලා එකක් කියන්නේ. ඉතින් අත්ත වශයෙන් කියනවා නම් 1800 ගණන්වල මේ ලංකාවේ සේවය කරපු විශේෂයෙන් උතුරේ සේවය කරපු බ්‍රිතාන්‍ය සිවිල් සේවා නිලධාරීන් පවා කියලා තියෙනවා මේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තමයි උතුරේ තිබ්බේ කියලා. ඒකින්ද ඒකේ ඒගොල්ලෝ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා අපේ සිංහල ගම්වල නම් කොහොමද දෙමළට පරිවර්තනය කරලා තියෙන්නේ කියලා. ඉතාම ලස්සන මේ අපිට මේ කියලා තියෙන මේ සුද්ධෝ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතීන් 1800 ගණන්වල ඒගොල්ලෝ ලියලා තියෙනවා
නිලවාර්තා. ඒ නිලවාර්තා යම් යම් මැගසින්ස් වල පළ වෙලා තියෙනවා. උදාහරණ කැටියට ඒගොල්ල කියනවා මහා කච්ච කොඩි කියලා තියෙන ඒ වචනේ තිත්තවැලි කියන වචනෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි කුරුන්ටන් කුලම් කියන්නේ කුරුණෑගම කියන වචනෙන් තමයි ඒ වචනේ හැදිලා තියෙන්නේ. එතකොට පුලියන් කුලම් හැදිලා තියෙන්නේ සියඹලා වැව කුලම් කියන්නේ වැව. ඉතින් සියඹලා වැව විලන් කුලම් හැදිලා තියෙන්නේ දිබුල් වැව කියන එකෙන්. වලිකාමම් හැදිලා තියෙන්නේ වැලිගම කියන සිංහල නමෙන්. විමන්කම් කියන හැදිලා තියෙන්නේ විමානගම කියන සිංහල නමෙන්. චුන්නාකම් කියන හැදිලා තියෙන්නේ හුණුගම කියන සිංහල නමෙන්. කොකුවිල් කියන හැදිලා තියෙන්නේ කොකාවිල කියන සිංහල නමෙන්. උඩුවිල් කියන නමෙන් තියෙන උඩුවිල නමෙති මේ වගේ ඉතාම මේ විශාල සංඛ්‍යාවක් සිංහල ගම්වල තියෙන නම් මේගොල්ලෝ දෙමළට පරිවර්තනය කළා. මේ අපිට මේ කියන්නේ මේවා සිවිල් සේවා නිලධාරීන් 1800 ගණන් වල හිටපු බ්‍රිතාන්‍ය නිලධාරීන් තමයි මේවා වාර්තාගත කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට තියෙනවා සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ මේ වෙන් වෙන්න හදන්නේ ඒ ඉතාම ලොකු සැලසුම් සහගත ලෙස. ඒ වගේම තමයි අපි දන්නවා මේගොල්ලෝ දෙමළ ජාතියට අසාධාරණයක් කරයි කියලා මේ වෙනම රාජ්‍යයක් ලබා ගන්නවා කියන එක තනිකර බොරුවක්. මොකද මේ සියලුම දැන් සිංහල පමණයි කියන රාජ්‍ය භාෂා පනතට එහෙම නැත්නම් ප්‍රමිතිකරණයේ සෑන්ඩයිසේෂන් එහෙම නැත්නම් වෙන ඔක්ටෝබර් ඉස්සෙල්ලා 1947 නොවැම්බර් මාසේ 26 තමයි මැලේසියාව විපදිච්ච චෙල්ලනායක මෙහාට ඇවිල්ලා කිව්වේ අපි නිදහස ලබා ගන්න ඉස්සෙල්ලා ලංකාව බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙනවා නම් දෙමළ ජනතාව ලංකාවෙන් වෙන් වෙන්න ඕන කියලා ඉස්සෙල්ලාම පැවසුවේ චෙල්ලනායක. ඒ කියන්නේ මේ කිසි දෙයක් වෙන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ අපි නිදහස ලබන්නට ඉස්සෙල්ලා මේ ඊනියා බෙදුම්වාදී දෙමළ දේශපාලඥයෝ අපේ රටින් වෙන් වෙලා වෙනම කෑල්ලක් හදන්න මුලින්දම්ම සඳහන් වෙලා තිබුණා. එච්චරයි මම කතා කරන්න තියෙන්නේ මෙතුරුනි. අද වෙනකොට අපේ රට මේ වගේ ඉතාම අගාධයට පත් වෙලා තියෙනවා. අපේ රට 29,000ක් මැරිලා 17,000ක් ආබාධිත වෙලා අපි ඒකීය රටක් බවට පවත්වාගෙන ගිය මේ රට අද ව්‍යවස්ථාවකින් දෙන්න හදනවා. ඒ වගේම තමයි ඒකට ඒ ව්‍යවස්ථාවකින් ෆෙඩරල් වුණාට පස්සේ ඒගොල්ලෝ ඉතින් නවතින්නේ නැහැ. ඒගොල්ලන්ගේ අවසාන අරමුණ වෙනම රාජ්‍යයක් කරා යන්න. ඒ වෙනම රාජ්‍යයක් කරා යන්න අද ජාත්‍යන්තර සකසන අන්දම තමයි අද මේ ඉදිරිපත් වීම කරලා තියෙන්නේ. ඒකට අපි විශේෂයෙන්ම රටට හිත ඇති ජනතාව හැටියට ඒක අපි දිවිහිමියෙන් මේ රට ඒකේ රටක් බවට පත් කරගත්ත නිසා මෙතෙක් කල අපි දන්නවා දුටුගම රජුන් කාලේ ඉඳන් අද වෙනකන් ඒකේ රටක් හැටියට තියාගන්න ලක්ෂ සංඛ්‍යාත ගාණක් දිවිපදුවා. ඉතින් ඒ දිවිපදුල අපි රැකගත් ඒකේ භාවය මේ එක එක්නාට අවශ්‍ය විදිහට ව්‍යවස්ථාවෙන් බෙදන්න දෙන්නේ නැහැ. අපි ඒකත් දිවිහිමියෙන් කෙසේ හෝ මේක නවත්වනවා කියන එක තමයි අපි මේකෙන් ප්‍රකාශ කරන්නේ. ඒක මේ පළාත් පාලන මැතිවරණය මම හිතන්නේ මේකට හොඳම කැඩපතක් මදුයි. ඉතින් මේ පළාත් පාලන මැතිවරණයේදී මම හිතන්නේ අපි ජයග්‍රහණය කළොත්, ඒ කියන්නේ මේ රජයට විරුද්ධ පක්ෂ ජයග්‍රහණය කළොත් ඒකෙන් අපි තේරෙනවා ඒක ඉතාම හොඳ පිළිතුරක් කියලා මේ රජයේ ඊනියා බෙදුම්වාදී ප්‍රතිපත්ති.